ආයුබෝවන් දුවේ පුතේ, මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම් විශේෂණ පද කියලා කියන්නේ මොකක්ද කියලා. ඉදිරියේදී අපි තවත් වීඩියෝ එකකින් තවදුරටත් මේ විශේෂණ පද ගැන ඉගෙන ගමු. හොඳයි, මේ බලන්නකෝ දුවේ පුතේ. කිසියම් පදයක් විස්තර කෙරෙමින් ඊට ඉදිරියෙන් යෙදෙන පද විශේෂණ පද නමින් හැඳින්වේ. මොකද්ද මේ කියන්නේ? යම් කිසි පදයක් විස්තර කරමින් ඒ පදයට ඉදිරියෙන්, ඒ පදයට ඉස්සරහින් යෙදෙන පදය විශේෂණ පද කියලා හඳුන්වනවලු. අපි උදාහරණ කීපයක් බලමු නේද? මේ පුතේ විශේෂණ පද ගොඩාක් තියෙනවා. අපි ඒ අතරින් කීපයක් බලමු. මේ බලන්න. දිග, උස, ලොකු, දක්ෂ, විශාල, පිරිසිදු. හොඳයි, අපි තව ටිකක් මේක පැහැදිලි කරගමු. විශේෂණ පද. මොකද්ද මේ පුතේ විශේෂණ පද කියලා කියන්නේ? විශේෂණ පද කියලා කියන්නේ කිසියම් පදයක් විස්තර කරමින් ඊට ඉදිරියෙන් යෙදෙන පදය විශේෂණ පදයක් කියලා හඳුන්වනවා. හොඳයි, එහෙමනම් මට කියන්න ළමයා. ළමයා කියන පදයට විශේෂණ පදයක් එකතු කරලා කියන්න බලන්න. මේ බලන්න, දක්ෂ ළමයා. හොඳයි, වැව කියන එක විශාල වැව. වතුර පිරිසිදු වතුර. තාප්පය උස තාප්පය. පොත ලොකු පොත. මේසය දිග මේසය. හොඳයි, මම හිතනවා දුවල පුතාලට විශේෂණ පද ගැන අවබෝධයක් ලැබුණා කියලා. එහෙමනම් අපි දැන් පොඩි ප්‍රශ්නයකට යමු. ඔන්න දුවේ පුතේ, මම දැන් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න යන්නේ. ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තර මේ වීඩියෝ එකට යටින් ටයිප් කරත් කමක් නැහැ. බලන්න, ඔබ දන්නා තවත් විශේෂණ පද 10ක් ලියන්න. හොඳයි, එහෙමනම් මේ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු ලියන්න ඕන. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න පියුමලි ටීචර් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. යාළුවොත් එක්කත් මේ වීඩියෝස් ෂෙයා කරගෙන දැනුම බෙදාගන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් අපි අමු වෙමු. සීලු දිනාටම බුදු සරණයි, දෙවි පිහිටයි.